good morning, everybody. Welcome to Niro and the Stars, up close and personal. Niro අද Niro ගෙදරට ආරාධනා කරේ Niro ඉස්සර ඉඳන් අද වෙනකම්ම එක විදිහටම ගොඩාක් කැමති කාන්තා චරිතයකට රුධී තිරේ නම් පෙම්බතිය බිරිඳ මව ඔය මෙකී නොකි මේ හැම චරිතයක්ම වගේ කරලා ගොඩාක් අත්දැකීම් ලබාගෙන ඒ වගේම නිෂ්පාදනයටත් අත ගහලා ඒ හරහත් තව ගොඩාක් අත්දැකීම් ලබාගෙන බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන නමුත් කොහොම සරලව සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන චරිතයක්. මට බෙදා හදා ගන්න ඕනේ මේ වයින් වගේ කොහොමද මේ කල් යන්නේ යන්නේ තව ඉස්සරහම වෙන්නේ කියන එක. සාමාන්‍ය වෙලාවට කලාවට වැඩ කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි කියලා කියනකොටම අදත් එහෙමයි. මොකද මගේ ගෙදර දොරේ බෙල් එක රින් වෙන නිසා. බලන්න මේ කවුද කියලා. නෑ 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 ये बातें हैं पुरानी कैसी पहेली है ये कैसी पहेली जिंदगानी थामा हरो का इसको किसका कोई ये दर कौन बात थोड़ी गई करवा बाला ना एक कने इन वो म आदरण साधरण पिलगा ना माया के तो रहते अच्छा लसन गया लसन कने लसन दवसक लसन मोहता शाशा श्रियाणी ඔයා කොහොමද දන්නේ මං කැමති දේවල්? අහා මම හොයලා බැලුවා කොහොමද මේ සම මේතරම් නිරෝගීව පැහැපත්ව තියාගන්නේ කියලා. ඕකේ. ඒතර මට දැනගන්න ලැබුණා ෆෘට් ජූස් තමයි රහස කියලා. එහෙනම් මම ෆෘට් ජූස් ප්ලාස්ටික් කරා. ඒත් එක්කම තවත් තියනවද? ඕ යේ. මං හොයලා බැලුවා සාමාන්‍ය කන්න පෙරේතම කෑම මොකද්ද කියලා කේක් නේද මහත් උනත් කමක් නැහැ කේක් ගන්න ආසයි එකත් බටර් කේක් ඒක හොඳයි අයිසින් නැන්නේ ඔව් එහෙනම් ඔන්න ශ්‍රියාණි අක්කේ වෙනුවෙන් අපි නම් කකා බිබි කතා කරමු ඉතින් 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 අහන්නේ මම දැන් ගංග ශිල්පිනියක් විදියට ඉන්න කාලේ තාමත් ඉන්නවා ඔව් හරි නමුත් දැන් වැඩිපුරම වෙලාවක් ගත කරන්නේ නිෂ්පාදනයටනේ ආ හරි හරි ඔබ හරි නේද ඔව් ඒ ඇවිල්ලා නිෂ්පාදිකාව කියන කෙනාට තියෙන වැඩ කටයුතු වැඩි නිසාද එහෙම නැත්නම් රංගන ශිල්පිනියක් වශයෙන් වැඩ කටයුතු අඩු නිසා නෑ එහෙමවත්ම නෙමෙයි මං ආසයි මේ අපේ ශාස්ත්‍රයේ විවිධ අංශ වලට සම්බන්ධ වෙන්න ඒවල තියෙන වෙනස කිසියම් දෙයක් අත්දැකීමක් ලබා ගන්න ඉතින් මම නිෂ්පාදනයට වගේම අධ්‍යක්ෂණයට පිටපත් රචනයට සංගයට අමතරව මම සම්බන්ධ වුණා. ඉතින් මම ආසයි ඒ වගේ වෙනස් වෙනස් දේවල් දැනගන්න. හැබැයි ඒ හැම දෙයක් අතරින්ම රංගන ශිල්පිනියක් නිෂ්පාදිකාවක් කියන ටයිටල්ස් දෙක හොඳටම සීල් එක වැදලා තියෙනවා. මම ආසයි ඔසේට වඩා මම රංගන ශිල්පිනියක් කියන එක එකකින් අමතරව නම මොකද ඒක තමයි අපේ සම්පූර්ණ තෘප්තිය. අර කතාවකුත් තියෙනවා once an actor is always an actor. නේද? ඔකේ හරි. එහෙමනම් ඉතින් දැන් හැමෝම වගේ මේ රංගනයේ යෙදිලා හිටපු අය අධ්‍යක්ෂණයට, තිරචනයට, නිෂ්පාදනයට එහෙම අත ගහන්න නැහැනේ. සමහරුන්ට ඇත්තටම එහෙම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. තව සමහරුන්ට දැනුමක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා මේ ශේෂ්ත්‍රේ හරහාම යන්න පුළුවන් ඉහළටම යෑමද ශ්‍රියාණියක් බලාපොරොත්තු වෙන නැත්නම් මේව මේ ලක් බයි චාන්ස් ආවද අහම්බෙන් සිද්ධ වුණ දේවල්ද? මේ හැම දෙයකටම පොඩි ලක්කයකුත් තියෙන ඕනේ නිරෝෂා මං හිතන විදිහට. මොකද හැමදේම අපිට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබිච්ච එක. නමුත් මම ආසයි විවිධ අත්දැකීම් වලට මොකද මම නාට්‍ය, තිර නාට්‍ය ශාස්ත්‍රයේ, චිත්‍රපට ශාස්ත්‍රයේ බව මට ලැබුණු චරිත ගැන මම හුඟක් කැමතියි.
විවිධ චරිත මට ලැබුණා. එතකොට ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ මම කිසියම් වෙනසක් කරා. දෙස් විදෙස්. ඔව් දෙස් විදෙස්. ඉතින් මේ වගේ වෙනස් වීම් තුලින් කිසියම් දෙයක් අපේ ප්‍රේක්ෂකින්ට දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මම හිතනවා. ශ්‍රියානි අක්කත් හරි තැන බල්ලා හරි වෙලාවට වැඩ කටයුතු කරන්නේ. ඒකනේ සාර්ථකත්වයේ රහස. නේද? වැඩි වෙලාවට වැඩි වැඩි කරලා බටර් බටර් නෙමෙයි නේ. බටර් කේ. ඒ හින්දා මං හිතුවා දැන් හොඳ වෙලාව හොඳ තැනක් තියෙනවා. ගිහිල්ලා අර හොඳ හිතින් කොහෙද මේ ගෙදර නෙමෙයිද? ඔව් yes මේ ගෙදරම තමයි. දැන් ඉතින් ශ්‍රියානි අක්කට මේ දොරෙන් එළියට යන්න දෙන්නේ නැහැ මම. පැයකටවත්. දාන්න කන්න දෙනවද? අනිවාර්යයෙන්. එන්න මේ පැත්තට. මොකද මේ පැත්තේ තියෙනවා ශ්‍රියානි අක්කට නුහුරුණු පුරුතනක් නෙමෙයි ඒක. එන්නක බලන්න. යමු යමු බලන්න. එන්න මෙන්න. මේ තමයි මගේ ෆොටෝ රූම් එක. හරි ලස්සනයි නේ. ෂා මීෂා ෆොටෝග්‍රාෆර් කවුද? මීෂා. මීෂා. ඕ. හරි ලස්සනයි. මේ පින්තූර ෂෝක්. Thank you. දර බලන්න කියන්නේ නේද? අනේ අනේ. ඉනි ඉනි මයිකුර දර බලන්න. මොකට නැති කෙල්ල. අනේ අනේ අම්මේ අනේ. දර බලන්න දර බලන්න. ඉක්මනට මේ කෙල්ලව නම් මිනිහෙක්ට දෙවයි නරිට තමයි බලන්න. නරිට. ලස්සන පින්තූර ටිකක්. Thank you. ශාරි ලස්සනයි. අර අර පින්තූර හුඟක් කල් දරන. ටිකක් කල් මේ ගෙදර එනකොටම අරගෙන මාවා. ඕ ගේත් පුරෝලා නිරෝෂගේ පින්තූර වලින්. හරි ෂෝ. එන්ස තමයි මට හිතනවා පොඩි අඩුවක් තියෙනවා කියලා මොකද මට ශ්‍රියානියක් එක්ක පින්තූරයක් නැහැ. ඉතින් කවුද පින්තූර ගන්නේ? අනේ මගේ එක්ස්ක්ලූසිව් ෆොටෝග්‍රාෆර් මීෂා ඉන්නානේ ඒකට. ඉන්නවද? ඔව් යේ. ඉතින් එන්න කියන්න කො ගන්න? එන්න කොල්ලෝ. නිෂ්පාදනයයි රංගනයයි අනිත් ව්‍යාපාර කටයුතුයි පෞද්ගලික කටයුතු හැමදේම කරනකොට දැන් අමතක වෙලා තියෙන දෙයක් තියෙනවා ශ්‍රියානියක් මොකද ඒ තමයි වේදිකාව මතක නෑ මතක තියෙනවා නමුත් මට වේදිකාවට යන්න බැරි වුණ කාලෙක ඒක තමයි මම දැන් ගෙනියන්න හදන්නේ එන යමු ඔව් මේක තමයි වේදිකාව මේක වේදිකාව ශ්‍රියානියක් කරපු සැලිතක්ම තමයි තෝරගන්නේ මොකද්ද මතකද නරි බෑනා මං කැමතිම මගේ පළවෙනිම වේදිකා නාට්‍ය ඒක තමයි ඉතින් කියන්නේ ඉතින් මට නොමිලේ අද මගේ ගෙදරදී ශ්‍රියානියක් එක්ක වේදිකා නාට්‍යයක් කරා කියලා බුරු ප්‍රචාරයක් කරන හොඳම අවස්ථාව තමයි හරි 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 මම ප්‍රොප්ස් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ හරි දැන් මට මේ සීන් එක පැහැදිලි කරන්න දැන් මෙහෙමයි වේදිකාවට අලුත් කෙනෙක් ඇවිත් එහෙනම් දැන් අපි මෙහෙම කරමු දැන් නරි බෑන එකේ මම ගමදුව ඔව් දැන් මෙතනදිත් මම ගමදුව වෙන්නම් ඔව් ඔයා එතකොට මගේ මව අම්මා ගම මහගේ මොකද කියන්නේ අම්ම නෙමෙයි ආච්චිගේ වෙන්න අත්තම්ම නම නෑනේ ඕකේ එතකොට දැන් මේ අම්මයි දුවයි කැලේ යන දර කඩන්න හරි ඉතින් දර කඩන්න ගියාට මේ දුවට තියෙන කැලේ තියෙන සුන්දරත්වය ඒ කියන්නේ මල් කුරුල්ලෝ එක එක જાති දැකලා මිසක්ගේ දර කඩන්න මේකක් නෑ කොහොමත් ඔය වයසේ දුවල කම්මැලිනේ නේ කම්මැලිනේ ඉතින් ඒ වගේ දේවල් නේ ආස දර කඩනට වඩා ඉතින් දැන් අම්මට ඕනේ කොහොමද ඉක්මනට දටි කඩාගෙන ගෙදර යන්න ඔව් අම්ම දුවට කියනවා දුවේ මං අර එහා කැලේ තියෙන දර ටික කඩන් එනකන් මේ දර ටික ඔක්කොම කඩලා තියන්න ඕනේ මං එනකන් කියලා යනවා. කිරම් යනවා. ඔව්. ගියාට පස්සේ දුවට දර කැඩලා මතකක් නෑ ලස්සන. සින්දුවක් කියකිය නටනවා. ඔව්. ඊට පස්සේ අම්මා ඇවිල්ලා බනිනවා ඉතින්. බෑන්ලා කියනවා දැන් කෝ දර කැඩුවේ නෑනේ. බෝනන් දෙන්නේ නෑ මිනිහෙකුට. තෝ දෙන්නෙත් නරියටයි. තෝ ගන්නෙත් නරියෙකුට. තෝ දෙන්නේ තෝ ගන්නෙත් කැලේ ඉන්න නරියෙකුයි කියලා කියනවා. රයිට්. අමරකේන් දිගන්තේ. අමරකේන් දිගන්තේ. ඕකේ කොහොමරි අන්තිමට ශ්‍රියානි අමරසේනට සර කරන්න පුළුවන් වෙනවා. යේ. අපි දැන් මේ ඇඳුම් වලට බහිමු මොකද මේ ඕනම චරිතයක් හරියට කරන්න කොස්චියුම් ඒක ඇඳෙන්නේ දැ හැටේ මේ තියෙනවද මොනවද ඔයා සීරම ලෑස්ට් කරලානේ ඕ යෙස්
අපි දැන් ෂෝ ඔව් ලෑස්ති හරි එහෙනම් දැන් අපි මුලින්ම පින්තූරයක් ගන්න ඕන ආ ගමු කන්ටිනියුටි තියාගන්න බෑ නැතුනේ තු ඔව් ඔව් ඕකේ මීෂෝ කටු කොහොල්ල හැම තැනම ඒක නම් ඇත්ත හරි ගිරිස් මේ කෙල්ලේ අයිය මේ මං ගොහින් එහා කැලෙන් දරමෙටි ටිකක් සොයන් එන්න එහෙනම් ඔක මෙහෙන් තියලා යන්න ඕ එතකන් දුව හොඳ දුව වගේ මේ දර ටික බලලා තියන්න තව දර ටිකක් කඩන්න ඕ දර ටිකුත් කඩලා අම මේක ගිනියන දර ටික කඩාගෙන ඉන්න ඕ හොඳයි පරිස්සමෙන් ආ හොඳයි හොඳයි ගිහිල්ලා එන්නකෝ හැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි දුඹ ගස් යට මල් හැලිලා සුවඳ හැම තැන දැනි වලි කුකුලන් හඬලන කොට අහන් ඉන්න හරි හිතයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හරි හොඳ අනේ හරිම හොඳ අයිය මේ දර බලන්න කියන්නේ නේද මම අනේ අනේ ඉන්න ඉන්න ඉක්මන දර බලන්න මොකට නැති කෙල්ල අනේ අනේ අම්මේ අනේ දර බලන්න දර බලන්න ඉක්මන මේ කෙල්ලව නම් මිනිහෙක් නෙවෙයි නරියෙක් තමයි බලන්න තියෙන්නේ ආ නරියෙකුට තෝව දෙන්නේ නරියෙකුටයි තෝව ගන්නෙත් නරියෙකුයි තෝව දෙන්නේ තෝව ගන්නෙත් කැලේ ඉන්න නරියෙකුයි අනේ පොයි පොයි දෙන්න පොයි පොයි අනේ අම්බිසි චරිතයක් ළඟපාපුවහම මේක අපි තිරේ දකින්නට හිතෙනවා මෙතන මට මීට වඩා හොඳට කරන්න තිබුණා නේද කියන හැඟීම මම හිතන්නේ මට වගේම උගාක් අයට හිතෙනවා මොකද ඒක ස්වභාවික දෙයක් ඉතින් සාමාන්‍ය කලාකාරයෙක් කවදාවත් තෘප්තිමත් නැහැ කියනවා නේද චරිත තුලින් ඕ ඒක ඇත්ත හොඳනම් මහන්සි මට අපෝ නටලා දර උස්සගෙන ඇවිල්ලා දර පාලා දුවේ මේ බීම් එක බොන්න දර පාලම් බැරි නම් හොඳයි යන්නේ බොන්න මේ ඔය නරි බෑන බල්ලා තිනවද මම නම් නරි බෑන බල්ලා තිනවා නමුත් මම නරි බෑන එකේ මම් බෑන කාලේ ශ්‍රියාණියක් කිව්ව දැකලා ඕ ඒකත් ඇත්ත ඒකත් ඇත්ත ඕ හැබැයි ඒක ලස්සන නාට්‍යයක් ඔව් ඒක මම හිතන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන නාට්‍යයක් නේද ඉදාටත් අදටත් ඉස්සරහටත් මේ නාට්‍යය නම් මොකද ගැමි කතාවක් මුල් කරගෙන අපේ ගැමි සම්ප්‍රදාය ඔක්කොම නැටුම් රබම් පද ආශ්‍රයෙන් ඉතින් ඒක අපේ ප්‍රේක්ෂකින්ට හරියට හිතට අල්ලන නාට්‍යයක්. ඔව් හිතට වදින හිතට දැනෙන. ඒකනේ මතක හිටින්නේ. මතක හිටින්නේ අන්න ඒකනේ. මට ඒ සින්දු ඔක්කොම මතකයි. ඒක තමයි කියන්නේ. මම ටෙස්ට් කරලා බැලුවේ කොහොමද කියලා. හොඳයි ඔකේ ශ්‍රියාණියක්. දැන් දශක ගානක් තිස්සේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවනේ නේද? විවිධ විවිධ දේවල් කරමින්. එතකොට ශ්‍රියාණියක් කියේ හැමම මේ ඉන්නවා. නමුත් එක එක පරපුරවල මාරු වෙලා සමහරු දැන් නැහැ සමහරු තවම ඉන්නවා සමහරු එක වැඩක් කරලා නැති වෙලා අතවශ්‍යම තවම් පටන් ගන්න විවාහ වෙලා ඉන්න වෙලා හරි ඔව් දැන් තරුණ ප්‍රවීණ මේ හැමෝන්ට එකම ශ්‍රියාණියක් කියලා නිෂ්පාදිකාවක් විදිහට වැඩ කරනවානේ ඕකේ ඒ කාලේ මේ කාලේ තියෙන වෙනසට දැන් ශ්‍රියාණියක් කී අනුගත වෙලා තියෙන්නේ නැත්තම් තමන්ට ඕන විදිහට මේ හදාගෙන මොහක් හරි මේ කරගෙන යනවද ආ මගේ සැලැස්ම ඔව් නේ දැන් මම මුලින්ම වේදිකාවෙන් ආවේ කලාවට නරි බැන නාටකෙන් ඊට පස්සේ සිනමාව. සිනමාව තමයි මම හිතන්නේ දශක 3-4ක්ම සිනමාව අපි රටේ
තිබුණ කාලේ මමත් ඒ කාලේ හිටියා. බොහොම සාරණමය යෝගයන් හරි. ඒ කාලේ මාත් හිටියා. ඉතින් ඇත්තටම ඒ මගේ මුල් කාලේ. ඉතින් මුල් කාලේ හුඟක් අත්දැකීම් අඩුයි. පස්සේ තමයි මටත් අත්දැකීම් ලැබිලා ඇත්තටම හොඳ චරිත තෝරගන්න. පුංචි කමාවක් එතකොට හිතනවාද අර අත්දැකීම් අඩුකම නිසා වැරදි choices එහෙම කරා කියලා චරිතවල කීපයක් එහෙම තිබුණා. ඉතින් හොඳට කරන් තිබ්බ කියලා හිතනවා. ඔව්. අදටත් ඒක තියෙනවා නේ රොෂා. දැන් යම් කිසි චරිතයක් ළඟපාපුවාම ඒක අපි තිරේ දකින්නට හිතෙනවා. මෙතන මට මීට වඩා හොඳට කරන්න තිබුණා නේද කියන හැඟීම මම හිතන්නේ මට වගේම උගාක් අයට හිතෙනවා. මොකද ඒක ස්වභාවික දෙයක් ඉතින් සාමාන්‍යයි. කලාකාරයෙක් කවදාවත් තෘප්තිමත් නැහැ කියනවා නේ. චරිත තුලින් ඕ ඒක ඇත්ත. ඒක. හරි. එතකොට දැන් එතනට ආවට පස්සේ දැන් ඕන අත්දැකීම් බහුල වෙනවා. දැන් තේරුමක් තියෙන කාලේ එනවා ශ්‍රී ඊට පස්සේ කොහොමද සැලැස්ම වුනේ? ඊට පස්සේ මං තෝර බේරගෙන මගේ චරිත රඟපාන්න පටන් ගත්ත චිත්‍රපට ශිල්පියේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය ශිල්පියා අපේ රටට ආවා. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. මං හරි ආස වුණා ඒකට සම්බන්ධ වෙන්න. වාසනාවට මුල්ම කාලෙම මම දීර්ඝ ටෙලි නාට්‍ය දෙක තුනකම සම්බන්ධ වුණා. මේ වගේ ආයතන නිෂ්පාදනය කරපු. ඉතින් ඒකත් එක්තරා විදිහක වෙනසක් ටෙලි ශිල්පියේ කියන එක. නමුත් චිත්තපට තරම්ම සුවිශේෂ නැහැ කියන එක මම තේරුම් ගත්තා. මම දැන අනිත්‍ය කොහොමද කියලා. ඒකට හේතුව මොකක් කියලාද හිතන්නේ? ඒකේ ඇත්ත වශයෙන්ම රංගණය නම් එක වගේ. නමුත් තරමක් දුරට වෙනස් රංගණයක් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද පුංචි තිරය නිසා චිත්තපට විශාල තිරයක් නිසා. නමුත් සුවිශේෂත්වයක් අඩුයි, ගැඹුරත්වයක් අඩුයි කියන හැඟීම මොකද්ද හේතුවක් කියලා මගේ හිතට ඇතුල්ලා තිබුණා. ඉතින් ඒ අර පුළුල් තිරේ ඉඳන් පුංචි තිරේ නිසා වෙන්නේ නැති නේද? මේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳ තිබුණු අර විශේෂත්වය. ඒක හරි ඒක ටෙලි ශේෂ්ත්‍රය තුල කොහොමත් හරි අමාරුයි දකින්නේ. මොකද දන්නේ ඒක වචනකින් මට කියන්න බෑ. ඒක මම හිතන අදටත් මම එහෙම හිතනවා. චිත්‍රපට තමයි මම හිතන්නේ. මගේ කලා ලෝකයේ මම ආසම කරන විශේෂම දේ. එතකොට දැන් ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයේත් රංගනීය නිෂ්පාදනයේ හැම එකෙම බොහොම හොඳ දායකත්වයක් දක්වන ශ්‍රියානියක්. ඒත් ඒ කියන්නේ අතෘප්ති නෑ නෑ එහෙම නෑ වැඩි කැමැත්තක් තියෙන දැන් අප ඔයා ඔහුවක් දෙවලට කැමති දැන් මේ ගෙයි පාට ඒ හැම දෙයකටම ඔයා කැමති දේවල්නේ දාලා තියෙන්නේ ඒ වගේ මගේ වැඩි කැමැති චිත්‍රපටි ඊළඟට වේදිකා නාට්‍ය ඊළඟට තමයි ටෙලි නාට්‍ය ඕකේ හොඳයි මම මේ වගේ දේවල් තමයි මට ෂෙයා කරගන්න උවමනා වුනේ ඕකේ නමුත් තව ගොඩක් දේවල් තියෙනවා අපි ෂෙයා කරගන්න නමුත් මම මුලින් කිව්වා වගේ හැම දෙයකටම හරි තනක් හරි වෙලාවක් තියෙනවා ශ්‍රියානියක්කි නේද අතෝෂිම ඒ නිසා ඒ දෙයට තැන මෙතන නොවේ. ඒ කොහෙද? ආයි තැනකට යන්න දෙනවද? මම අපි නටලාවා. ආයි නටන්න කියන්නේ නෑ. නෑ ඉන්නකො. නැටුවා හා සමාන්දයක් වෙන්නේ නැන්ද එතන ගියාම. එන්න අපි බිම් එකත් අරගෙන යමු. ආය. රයි. මගේ ලවුන්ජ් එකට යන්න දැන් අපි. කොහෙ එක්ක යනවද මන් දන්නේ. බය වෙන්න එපා. සී නෝට්ටුව චිත්‍රපටේ. අහහ. ජොයයි මමයි රඟපෑ මං හිතන්නේ ඒක මගේ ජීවිතය අමතක කරන අවස්ථාවක් දේසියක් රුක්මනී දේවි සමග මට ප්‍රථමවට රඟපාන්න හම්බුනේ සී නෝට්ටු චිත්‍රපටේ. එදා ඉඳන්ද දේසියක්ගේ මෙච්චර ලොකු ෆෑන් කෙනෙක් වුණේ? ඇත්ත වශයෙන්ම මම මුල් කාලේ ඉඳන් මම හරි ආසයි දේසියක්. ඕකේ මෙතනට ආවම මට සාමාන්‍යයෙන් හිතෙන්නේම අතීතයට යන්න. ඊ මොකද අතීතය සුන්දරයි. ඕ විශේෂ සුන්දර මතකයන් තිනකොට නොයා බැහැනේ නේද? හොඳ නෑනේ නේ? ඔයාගේ අතීතයේද මගේ අතීතයේද? වැඩිපුර අතීතයක් තියෙන කාටද? ආ මටද? අන්න හරි. එහිඳලා බලන්න. මතකද කීලා අර අතීතේ? ආ හතර දෙනාම සූර්යෝ. මාලිනී මමයි. කොහමද මේ පින්තර පිටපස්සේ තියෙන කතාව කියන්න බලන්න. ඒක මගේ මුල් කාලේ රංගනයක්. ඇත්ත වශයෙන්ම මම මනමාලියකට ඇඳලා ඉන්නේ. හතර දෙනෙක් හිටියා සූර්යෝ. ඒ හතර දෙනාම අද නැහැ. ගාමිණී විජය, ඇන්තනි සීපෙරා, සේනාදි රූපසිංහ. නමුත් සූර්යෝ ටික ඉන්නවා. යේ යේ සූර්යෝ හොඳයි. අපි බලමු ඊළඟ පින්තුවේ. සිහසුන චිත්‍රපටියේ. ඕකේ. ටයිටස් තෝටත් මහත්මයාගේ මම මේ වලව්වක පුංචි දැරියක්. ඉතින් මගේ හුඟාවක් තරුණ කාලේ එකක් කියන්නේ රොෂ මම චිත්‍රපට ශිල්පියට ආ විවාහෙන් පසුවයි.
හුඟක් විවාහට කලින් ඇවිල්ලා ඊට පස්සේ විවාහ වෙනාට පස්සේ අයින් වෙනවනේ මම විවාහයෙන් පස්සේ ඒක විශේෂ සිද්ධියක් වෙනව දෙයක් ඕක සමහර ඉන්ඩස්ට්‍රීස් වල නම් කියනවා නිවියක් විවාහ වුණාට පස්සේ ඒක නාර තියෙන ඉල්ලුම අඩු වෙනවයි කියලා එහෙම නෑ නේද මට හෙඹුනේ නෑ මොකද වැඩි වුණා මම එනකොටම විවාහ වෙලා මට දරුවෝ දෙන්නත් තියෙනවා සමහර එක හංගනවා හේතු මත ඒක තියෙනවා විවිධ හේතු නමුත් මට හංගන්න දෙයක් තිබුණෙත් නෑ මොකද මගේ සැමියා පුවත්පත් කලාවේදී ඉතින් මට කලින් හංගන්න බෑ ඉතින් ඒකින්ද ප්‍රචාරය වුණා නමුත් ජනප්‍රියතාවය ඒ නිසා මට බාධාක් වුණෙත් නෑ ශ්‍රියානි අමරසේන කියන කලාකාරිනියගේ පවුල ගැන බොහොම කතා බහට ලක්නේ ඒ කියන්නේ ඒ පවුල බොහොම ප්‍රසිද්ධයි රට තුර නේද කොහොමද පවුලේ අය දුව පුතා මගේ අම්මා තාත්තා දැන් නෑ ජීවතුන් අතර ඔය පවුල තමයි අපේ පුංචි පවුල අම්මයි තාත්තයි මමයි මගේ මහත්තයා අමරේ දුවයි පුතයි අපි බලමු ඊළඟ පින්තූර මොකක්ද කියලා සීනෝට්ටුව චිත්‍රපටයේ ජෝයයි මමයි රඟපෑ මං හිතන්නේ ඒක මගේ ජීවිතය අමතක කරන අවස්ථාවක් දේසි අක්කා රුක්මණී දේවි සමග මට ප්‍රථමවට රඟපාන්න හම්බුනේ සීනෝට්ටුව චිත්‍රපටයේ එදා ඉඳන්ද දේසි අක්කගේ මෙච්චර ලොකු ෆෑන් කෙනෙක් වුණේ ඇත්ත වශයෙන්ම මම මුල් කාලේ ඉඳලා මම හරි ආසයි දේසි අක්කට කොහොමද එක්ස්පීරියන්ස් එක එයාත් එක්ක වැඩ කරනකොට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ඇති හරියට තිබුණා ඇයතර නිහතමානී කාන්තාවක් මම නම් ඇත්ත වශයෙන්ම මම දැකලා නැහැ වගේ මොකද ඇයට ලැබුණු ජනප්‍රියතාවය ප්‍රසිද්ධිය ඇයි රූමත්කම පෙනුම මේ හැම දෙයක්ම තිබිලත් කවදාවත් ඇය ඒක ලොකුවට අරගෙන හිස උදුමව ගත්තේ නැහැ ඒ නිසා තමයි තාමත් මතකනේ තාමත් මතකයි තාම හොඳ කතා කරන්නේ ඒකයි හොඳ කියන්නේ ඒකයි ඕකේ අබල් වෙලා කිව්තුනේ කලා මේ ඇවිල්ලා පාරමිතා චිත්‍රපටයේ මමයි විජයයි රවීන්ද්‍රයි අපි තුන්දෙනා මේක රඟපෑවා ඉතින් අත වශයෙන්ම හොඳ ආදර කතාවක් රැගත් චිත්‍රපටයක් දෙන්නටම ආදරය කරාට නමුත් අන්තිමට එක්කෙනෙකුට ලැබුණා තව පින්තූරයක් තියෙනවා එකත් හතර දෙනාව සූර්යෝ ගාවනි ෆොන්සේකා මගේ පෙම්වතාලේ නමුත් ඉතින් විවාහයෙන් ලැබෙන්නේ නැහැ අර මංගල ඇඳුම ඇඳලා කලින් ගිය පින්තූරේ ඒක දැනගන්න දෙයක් තියෙනවා දැන් ඔය මේ පෙම් ජවනිකා කරනකොට ක්‍යූ එක දෙනව නේද අනිත් නළුවා ලයින් එක දැන් ඒ අවස්ථාවවලදී ඇත්තද දැන් සමහරු ඒ දැන් ඒ ඉමෝෂන් එකේ ඉඳද්දී අපි හිතමු බොහොම සංවිධි අවස්ථාවක් කියලා ක්‍යූ එක දෙන්නේ නැහැලු ඒ හරි විදිහට හිනා වෙනවලු එහෙම වෙලා තියෙනවද එහෙමම වෙලා නැහැ හැබැයි ඉතින් ජෝ අයියා ජෝ වේකු I think පොඩ්ඩක් විහිළුයි. ඉතින් එයා රියසල් එකේදී සම්පූර්ණ විහිළු කරන්නේ. රියසල් එකේදී එයා මොන හරි කියනවා. මොන බලපන් දැන් අතන අරුගේ හිටි බලපන්. ආට බලපන්කෝ අරු ඇඳන් ඉන්න ඇඳුම. මේක දැන් අපිට දෙබස් අමතක වෙනවා එතකොට ඉතින්. ඉතින් එතකොට ඩිරෙක්ට් බණින්නේ අපිට. ඉතින් මෙයාලා හරි ආසයි ඉතින් එහෙම වුණාම. හැබැයි ටේක් එකේදී නම් ඉතින් සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේ අවස්ථා වලට මූණ දෙන ගමන් තමයි මේව කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම ඒ වගේ විවිධ අවස්ථා වලට. එතකොට දැන් ඔය ගීතමය ජවනිකාවල මූණ මෙහෙම ළඟට දියන්නේ එතකොට නේද? ඔව්. එතකොට අනිත් කෙනාගේ එක්ස්ප්‍රෙෂන් එක පේනවද? පේනවා. එහෙමද? මට ඔතන තියෙන ප්‍රශ්න. හොඳට පේන හොඳට බලන්න තිබ්බේ. දැන් ඉතින් ආදර අවස්ථාවක් නම් වෙන දුක සහිත අවස්ථාවක් නම් මේ විදිහටම ඉතින් අනිත් එක්කෙනා දිහා බලලා ඉතින් ඒක අර එක දිගට රඟපානකොට ඒක පුරුද්දක් වෙනවා. පුරුද්දක් වෙනවා. එතකොට මේ පින්තර මතකද? මේක මේක නිකන් අපේ ගෙදර ඉස්සරහා ගත්ත නිකන් පුවත්පතකින් ඇවිල්ලා ගත්ත පින්තූරයක්. කවර් ෆොටෝග්‍රාෆ් එකක්. කවර්. එතකොට දැන් නළුවෙක් දිරියෙක් වුණාම කවර් ෆොටෝග්‍රාෆ් එකක් කියන එකත් එක්ක ලොකු තියෙනවා මේ බැඳීමක් නේද? ඔව්. ලස්සන මූණක් වුණාම ජනප්‍රිය මූණක් වුණාම ඒ අයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ කාලේ කොහොමද කවර් වලට පින්තූර ගන්නකොට ඒ දේවල් මතකද? ඇත්තටම දැන් අද වගේ නෙමෙයි අද වගේ ඉතින් හැමදේම අද තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනවනේ. ඉතින් හැමදේම හරි ඉක්මන්. නමුත් කවරයක් ගන්නවා කිව්වම මම හිතන්නේ සුමානිය තිස්සෙම ලෑස්ති වෙනවා අපි. ඒකට අවශ්‍ය කරන ඇඳුම් අපිට කියනවා ඒගොල්ලෝ. එතකොට මේකප් එක, ෆොටෝග්‍රාෆර්. ඉතින් ෆොටෝග්‍රාෆර් එන්නේ තව 3-4 දෙනෙක් එක්ක. ඉතින් ඒ තියෙන ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඉතින් ඒක ලොකු ඉෂුව එකක් වෙනවා ඉතින් මේ. ඒක හොඳයි නේද? ඇත්ත වශයෙන්ම ඉතින් අපි තුනන්දුව තියනවා. අද එහෙම අඩුයි ඒක. හැබැයි මං හිතන්නේ එහෙම තමයි සිද්ධ වෙ යුත්තේ.
මේ පින්තූර ටික මතකද? කලෙක්ෂන් එකක්ම තියෙනවා. ආ මේ මුලම පින්තූරේ මගේ අම්මයි මමයි අනිත් එක මගේ සෑමි ආමරේ මමයි අනිත් එක රිදී තැල චිත්‍රපටියේ ගාමිණී අයයි මමයි. අනිත් එක අපේ ගෙදරට කිසියම් අවස්ථාවක ආපු වෙලාවක ජෝ අයයි ඩග්ලස් රණසිංහ මමයි ලංකාවට ආවා සීනත් ආමන් කියන හින්දි නිලිය. සීන තමයි. ආ ඕකේ. ඒ අවස්ථාවේදී අපිටත් ආරාධනාවක් ලැබුණේ අය එක්කම උත්සවයකට. ඒ අවස්ථාව තමයි එතන සුමනා ඉන්නවා, වීනා ඉන්නවා මං හිතන්නේ. සීනත් ඉන්නවා. එතකොට අර අවස්ථාව අපි වික්ටෝරියා උද්‍යානයේ කිසියම් පින්තූර රූපගත කිරීමක් කරනකොට විජය එතෙන්ට ආවා. බලන්න. යන ගමන් පාරේ දැකලා බලන්න. ෂොක් නේ නේද? ඒ පින්තූර තමයි ඒ තියෙන සනත්තුයි මම ඒ පින්තූර ගැනීම හිටියේ. අරක මම හිතන්නේ කැලෙන්ඩර් එක පින්තූරයක්. ආ එතකොට කොච්චර කැලෙන්ඩර්ස් එහෙම කරලා තියෙනවද? කැලෙන්ඩර් සෑහෙන ගාණක් කැලෙන්ඩර් කරලා. ඒ දැන් ශ්‍රියානි අක්කලා එහෙම හිටපු කැලෙන්ඩර්ස් තියෙනකොට මේ ඒ ගෙවල් වල අය කැමති නැහැලු දින ගෙවෙනවට. මොකද එතකොට කැලෙන්ඩරේ රූපේ නේ ගලවන්න එනවනේ මාසෙන් මාසෙ. ඒක කැමතිලු දවස ඉවර නොවි එහෙමම තියෙනවා. තියෙනවනම් ඕක. සමහර වෙලාවට මේ කියන්නේ අවුරුද්ද පහ වුණාට කැලෙන්ඩරේ මූණ තියා ගන්නවනේ. ඇත්ත වශයෙන්ම ඕක. කැලෙන්ඩර් න සෑහෙන ප්‍රමාණයකට මම පෙනී හිටියා ඒ කාලේ. හරි දැන් තව රවුන්ඩ් එකක් තියෙනවා. ඒ මොකද්ද? මොකද දැන් අපි මේ පින්තූර බලද්දිත් කිව්වා නේද ජේසියා කගෙන. ආ දෙවි මහත්මියගේ හොඳම හොඳම විශාල වර්ගයේ පංකාවක් නොහොත් ෆෑන් එකක් තමයි ශ්‍රියානියක් කියන්නේ. හරිද? හැබැයි ඔච්චරම ෆෑන් කෙනෙක් නම් අඩු ගානේ ජේසියා කගේ දෙබස් ඛණ්ඩයක් ගීතයක් ජවනිකාවක් මතක තියෙන්න ඕනේ. මොකද මේක ටැලන්ට් රවුන්ඩ් එක. මේ ඔන් ද ස්පොට් කියන දේවල් ටික කරන්න පුළුවන් දෙයක් මම මේ බලන්නේ. ඒකට මම ඉක්මනට මතක් කරන්නේ මොකද මං ගේසියක් වගේ හැම චිත්‍රපටයක් වගේ බලලා තියෙන පොඩි කාලේ ඉඳන්. ඉතින් මට හොඳ මතකයක් තියෙනවා ඒ කාලේ දෙබස් ටිකක් වෙනස්නේ. ඔව්. ඉතින් මේ චිත්‍රපටේ ආ අන්න හරේ. අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සින රාජ්‍යයටද? යන්න එපා අයියා යන්න එපා. පින්සරමා ගේසෝහෝයුරා ප්‍රේමෙන් පිදුවා ජීවිතේ දර්ශන වේ මේ මාර්ගේ. අක්කා නවත්තන්න එපා. තව කියන්න. එච්චරයි මතක තියෙන්නේ නන්නේ. මගේ හදවත පිදෙනවා අක්කා. ඕකේ හොඳයි. ආ රයිට්. එහෙනම් අපි බලමු තව ටැලන්ට් ඇත්ද හැබැයි ශ්‍රියානියක් ඉතින්. ඒ මොකද්ද? දැන් මෙහෙමයි මේ. අනේ දැන් ඇතිනේ. ආ මට ඕනේ. කියන්න කියන්න. විවිධ ටැලන්ට්ස් පේන්නේ නැත්නම් මගේ ඇඟට හරි අමාරුයි කෑලේ වගේ. ඕකේ දැන් මේ ඕනම කෙනෙක් කියන දේ තමයි ඕන කාර්යබහුල අවස්ථාවකදී ප්‍රොඩක්ෂන්ස් එක ඇතුලේ රංගන නැති වුණත් විවේකයක් හමුණා කාලය අල්ලනවලු. හරිද? ඔව්. හින්දි සින්දු එහෙමත්. ඔව් මං ආසා හින්දි චිත්‍රපටි වලට. එහෙනම් සින්දුවක් අහමුකෝ. තනියම බෑ. හැබැයි ඔයත් සම්බන්ධ වෙන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ දැන් මෙච්චර මාව නැටෙව සින්දු කියුවා. ඒ මම සහයෝගය දුන්නේ නරි බෑන්ට. Thank you. සහයෝගය දුන්නා. මේකටත් සහයෝගය දෙන්න. ඔකේ. බලන්න කියමු බලන්න මොකද සින්දුව කියලා. මම කියන්නේ ඔයා අල්ලගන්න. ආ ඔකේ. ඔන්න දැන් මම අල්ලගන්න. අභිමාන චිත්‍රපටයේ ගීතයක්. හරියට හරි. tere mere milan ki rehna o tere mere milan ki rehna naya koi dun khilayegi naya koi dun khilayegi sab ko sanchal hai tere naina देखो ना देखो ना तेरे मेरे मिलन की है रहना आई
නවත්වන්න එපා ඔක්කොම ගායනා කරන්න. යේ ඒකත් හොඳයි. හරි ඒකත් මං හිතන්නේ කැමතිම චිත්‍රපටයක් නේ හිනි චිත්‍රපටවල. අභිමාන් මං හරි ආසියි. මං හිතන්නේ මං හතර සැරයක් විතර බැලුවා. හතර සැරයක්ද බැලුවේ? එච්චර ආස වෙලා. උටි එක සැරේ කවුරු බලන්නද? ඕකේ හොඳයි. තව ටැලන්ට් එකක් බලමු. ශ්‍රියානියක්ගේ විවිධ චරිත රඟපාලා තියෙනවා. ඔව්. හරි. සමහර විට තරුණ වයසේදී මහල් චරිත, මැදි වයසේදී පාසල් චරිත. ඔබ දන්නේ මේ ඉන්නේ. සංවේදී චරිත, දුෂ්ට චරිත. මම මොකද මේ ඉන්නේ යන්නේ. ඔව්. ඒක අයකික්. ඕකේ. අපි පටන් ගමු මෙන්න මේ විදියට. යන්න ඒ කාලෙට දැන් ඔබ තිරේ පෙම්වතිය. මේක චිත්‍රපටයක්. පෙම්වතා ඉස්සරහා පෙම් රැඟුම්, පෙම් දෙබස්, පෙම් රස මధుර මේ හලන්න වත් කරන්න. එහෙනම් ඔයා පෙම්වතා වෙන්න ඕනේ. ආ හොඳේ. ආ මං පෙම්වතිය. මං පැරණි චිත්‍රපටයක මං රඟපාපු. ඕකේ. ඒකේ ඒකේ මාත්‍තික රඟපෑවේ හිතෝත් හිතෝ චිත්‍රපටි විජය සමග. හොඳේ. මම සුමලි. විජයගේ තරති චුක්කේ. හොඳේ. මම චුක්කේ. ඔය චුක්කේ. ඕකේ. හොඳයි. ඒ ඉතින් මම ගැවි සුමාලි මම. ඕකේ. ඉතින් මං කියනවා මේ චුක්කේ දැන් ඔයා දන්නවනේ අපේ සම්බන්ධෙට මේ ගමේ ඉන්න ඔක්කොම හරි අකමැතිනේ. ඉතින් දැන් අපි කොහොමද එකතු වෙන්නේ? එතකොට ඔයා කියන්න මොන හරි. ඔව්. මම කියන්න. ආයි කියන්නකෝ. චුක්කේ දැන් මේ අපේ සම්බන්ධෙට මේ ගමේ ඉන්න ඔක්කොම අකමැති. ඉතින් දැන් අපි කොහොමද එකතු වෙන්නේ? සුමාලි. ආදරේට සුමාලි. ආදරේට මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මේ කිසිම බාධකයක් බෑ අපේ ආදරේ නවත්තන්න. දෙන්න මට අත. අපි ගම මාරු කරමු. අපි වෙන ගමකට යමු. එහෙම ගිහින් බලන්න. ඒතුරු මගේ තාත්තව දාලා යන්නේ කොහොමද? තාත්තයි මල්ලි දෙන්නම අත දුන්නට හිතත් ඕනනේ. එහෙනම් සත්‍ය ප්‍රේම බුංගරාජෙක් වගේ මෙන්න මේ අමාරුනේ ආයවන්නේ අතනේ. සත්‍ය ප්‍රේම බුංගරාජෙක් වගේ කවුද හරි දවසක ඔයා තාත්තගේ හැමෝන්ගේමත් කැමැත්ත තරන් ඉන්නකම් මම බලන් ඉන්නවා සුමාලි. මාත් බලන් ඉන්නවා චුක්කේ. අපි දෙන්න බලන් ඉමු. ඕකේ හොඳයි. ඒ තමයි ශ්‍රියානියගේ ටැලන්ට් රවුන්ඩ් එක. දැනගන්න ඕන උනේ කියන සැනින් සමහර දේවල් කරන්න පුළුවන් දෙයක්. මොකද ඒකටම රියල් ටැලන්ට් කියන්නේ නේද? ඕකේ හොඳයි. ඒක තමයි මං හිතන්නේ මෙච්චර කාලයක් තමන්ගේ මේ පැලත්මත් තියෙන්නේ නේද? එතකොට දැන් ශ්‍රියානියකිට හිතනවා තවමත් තමන්ට කරන්න බැරි වුණ දේවල් තියෙනවා. තවම ඉෂ්ට කරගන්න බැරි වුණ දේවල් තියෙනවායි කියලා. පෞද්ගලිකව හෝ ප්‍රොෆෙෂනල් වෙන්නත් පුළුවන්. අත් වශයෙන්ම බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ජීවත් වෙන්න මම කැමති නැහැ නේද රෝෂා. මොකද එහෙම ගොඩාක් තියාගත්තා මේ වයසට උ නැතුනම අපි හරියට පසුතැවිලි වෙනවා. ඒක හරිය අපේ අර ජීවින පැවැත්මට හරිය ලොකු බාධාවක්. ලැබෙන දේෙන් සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට මම හිතනවා ජීවිතේ ප්‍රශ්න නැහැ. අනිවාර්යයෙන්. ඒක තමයි මම ගෙනියන දහම ඒක තමයි. කොහොමත් නොලැබෙන දේට වඩා ලැබිලා තියෙන දේ අගය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ නේද? හොඳයි. ඒක තමයි එහෙනම් අද දවසේ පඬිවැ කියවෙන්නේ. එහෙම කියන ගමන් ඉතින් ශ්‍රියානියක්කි ස්තුතිවන්ත වෙනවා මම ශ්‍රියානියක්කිට. Thank you so much. ගොඩාක් ස්තුති මගේ මේ පුංචි පැලට ආවට. පුංචි පැල මේක? මේක මාලිගාවක්. ඉතින් මොකද මට ලොකු ගෞරවයක්. මොකද ප්‍රවීණ නිදියක් අපි පුංචි කාලේ ඉඳලා අපි ඉපදෙන කලින් ඉඳන් ඉන්ඩස්ට්‍රී කී නිදියක්. සහ තවමත් මේ පැවැත්ම, ඒ රූමත්කම, ඒ හොඳ ගතිගුණ, ඒ දක්ෂතාවයන් හැමදේම තියෙන කෙනෙක් මගේ මේ පුංචි පැලට වල මට ලොකු ආඩම්බරයක්. ඉතින් මම සන්තෝෂ වෙනවා මට මේ ගෙදෙට්ට එන්න ආරාධනා කරාට. නෙහි. දැන් නම් මට එන්නේ නැක නවත්තන්න බැහැ කාටවත්. ඉතින් බොහොම ස්තුති ශ්‍රියානියක් ආවට මම නම් ගොඩක් සන්තෝෂ වෙනවා. මම හිතනවා ශ්‍රියානියක් කිත් ගොඩක් සන්තෝෂ වෙන්න ඇති කියලා. ඒක තමයි මගේ එකම සහ ලොකුම බලාපොරොත්තු. නෑ මම සන්තෝසයි. මොකද අතීතයටත් ගියා, වර්තමානයටත් ගියා. දැන් ඉතින් අපි වර්තමානයේ ඉන්නේ. ඉතින් අනාගතයත් අපි සාර්ථක කරගමු. ඔව් නේ. හොඳයි නම් බොහොමත්ම ස්තුතියි අද ආවට. හැබැයි මට තියෙන දේවල් ටිකක් දෙන්න. මොකද? එන්න මාත් එක්ක. තව තැනක් තියෙනවා ගෙදර. යන්න. තව තැනක්? ඒ කොහෙද? ඔව් මම මාර්ගයක් කරහා යන්නම්. අම්මේ. මං හැබැයි ප්‍රසිද්ධ මාර්ගයෙන් අරන් යන්නම්කො. විකල්ප මාර්ගයක් විදියට තමයි මේෙන් එන්නකො. මේකද? නරි බෑනා. ආ. නැවත. හරි ලස්සනයි අනේ. ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන්. අනේ. මේ ඡායාරූපය. හරි ශෝකනේ.
මම ශ්‍රියාණියක් කියලා දෙන්නේ නැතුව මම තියා ගන්නවා මොකද ඔහිට මට දෙයි කියලා තියාගන්න මට තමයි මේක ලෝකෙ වටේ ගිහින් පෙන්නන්න ඕනේ මෙහෙමයි මාත් ළඟපෑවයි කියලා ශ්‍රියාණියක් කියලා හොඳයි නේද ඔව්වනේ මේ අම්මා වගේමයි දුව නේද දුව මේ දුව මේ අම්මා ඔව් හොඳම කාස්ටි හොඳම කාස්ටි බොහොම ස්තුතියි මේකට මාත් එක්ක සම්බන්ධ වුණාට තියාගන්න තියාගන්න ඔව් thank you so much මම විතරක් පින්තර කරන් හරියන්නේ නැහැ නේ අනිවාර්යයෙන්ම ආ ඒකත් ලස්සනයි ඔයා ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ ආ ඒකනේ මම ෆෝග්‍රවුන්ඩ් එකෙත් ඉන්නවා ඔව් හරි ලස්සනයි ශ්‍රියාණියක්ගේ බොහොම ස්තුතියි මේ ෆොටෝග්‍රාෆර් කෙනා මාත් එක්ක පෙනී හිටියට මේකත් ඔයාටද නෑ නෑ මේක ඔබතුමියට thank you මේක මතක් වෙන්න ඔව් නිරෝ ගෙදරට ආවයි කියලා ඔව් yes ඕකේ හරි එහෙනම් මේක මෙතනින් තියලා තවත් දෙයක් තියනවා දෙන්න මේ මොකක්ද මොනවද අපි ආ තාන තන තම් දේ නාතනි yes මම කියා මේ ආතර්ජි සිල්වා කියන්නේ ජුවලර් shop එක හරිද මම සාමාන්‍යයෙන් මෙතනට යන්නේ ඇයි කියලා හන්නේ මන්දර මගේ මහත්යගෙනමත් ආතර් ආ ඒක තමයි ඉතින් එයා දැන් නැතුනේ what a coincidence මම ඉතින් ආතර්ජි ජුවලර්ස් වලට ගිහිල්ලා මම සාමාන්‍යයෙන් එතනට යන්නේ මට වටිනාම කෙනෙක්ට වටිනාම දෙයක් හදන්න ඕන තමයි මම එනකොට මේක දාන්න මොකද මම එන්නේ ඉතින් බලන්න මම එතනට ගිහිල්ලා කියන ගමන් ඔව් මෙහෙම අපි එකක් දීලා දැන් අපි ආයමත් යනවා අතීතයට අතීතයට අතීතයේ ලස්සන අපි හින්දි ගීත වලට කැමතිනේ හින්දි ඔව් එහෙනම් හින්දි ගීතයකට අපි ලස්සන ගායනාවක් කරන්නයි දැන් යන්නේ මට නටන්න බෑනේ එන්න අක්කා ඔයා නටන්න මම බලයි නම් එන්න මට උගන්නන්න सारी रात मेरी चंपा सुन तारा